ස්වාමීන් වහන්සේ මේ වෙසක් සමයේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයන් සිහිපත් කරමින් බොහෝ දෙනා විවිධ ආකර්ශනීය සැරසිලි ඉදිරිපත් කරනවා ආකර්ශනීය තොරන් ඉදිරිපත් කරනවා මේ අයුරින් විසිතුරු අයුරින් නිර්මාණය කිරීම කෙනෙක්ට කියන්න පුළුවන් කෙනෙක්ගේ හිතේ රාගය ආදී කාරණා මතු කරන්නක් කියලා මෙන්න මේ ක්‍රියාවන් තුලින් ස්වාමින් හංස කෙනෙක්ට අකුසලයක් සිදුවන්නට පුළුවන්ද නෑ මෙහෙමයි එහෙම ප්‍රශ්නයක් නෑ බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට කාමච්ඡන්දයන්ගෙන් බැහැර වෙලා ජීවත් වෙන්න කියන්නේ නැහැ සෝවාන් ඵලයට පත් තුන කෙනාත් කාමරාග පිටික තියෙනවා ඒක හොඳට තේරුම් ගන්න ඕනේ දැන් පූර්වාරාමයේ හදලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා පූජා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායකාව වශයෙන් විශාකා උපාසිකාව නම් කරනවා එයාගේ පාරමී ශක්තිය එයා පාතනා කරගෙන ආවේ ඒතකොට දැන් එයා විශාකා උපාසිකාව මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායකාව වීමේ ප්‍රීතිය නිසා පූර්වාරාමයේ හදලා පූජා කිරීම නිසා ඇතිවෙච්ච සතුට නිසා එයා එයාගේ යාළුවෝ ඥාතීන් එකතු කරගෙන නෝනා බොදු ගීයක් ගායනා කරනවා පූර්වාරාමයේමයි මේක කරන්නේ පූර්වාරාමයේම සින්දුවක් කියන ඒ සින්දුව බෞද්ධ සින්දු බොදු සින්දුවක් නමුත් මේක අහපු ස්වාමීන් වහන්සේ කෙනෙක් පු탁දෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරයන් වහන්සේට ගිහිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ විසාකා උපාසිකාවගේ පිටකි පිලාද කොහෙද සින්දු කියනවා කියලා තේන්න එතකොට බුදුරයන් වහන්සේ කියනවා මහණ විසාකාවගේ පිටකි පිලා නෙමෙයි මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායකාවීමේ ප්‍රීතිය නිම්නින් නැති ප්‍රීතියයි යැයිගෙන් ප්‍රකාශ වෙන්නේ කියලා එතනදී නෝනා සෝවාන් ඵලයට පත්වෙච්ච විසාකාවත් සින්දු කිව්වා. ඒ කියන්නේ කොතනකවත් ගිහි පින්වතුන්ලාට සින්දු කියන්න එපා, නැටුම් බලන්න යන්න එපා, චිත්‍රපටියක් බලන්න යන්න එපා, රූපවාහිනිය බලන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි, කාමයේ ආස්වාදයක් තියෙනවා. එහෙනම් කොච්චර සාධාරණද කියලා බලන්නකෝ. මහණෙනි කාමයේ ආස්වාදයක් තියෙනවා. නමුත් කාමයේ ආස්වාදයේ කෙටි. කෙටි කාමයේ ආස්වාදයේ උදෙසා දීර්ඝ ආදීනවයක් විඳිනවා කියන සත්‍යය. එතකොට මේ කෙටි ආස්වාදය දීර්ඝ ආදීනවයක් නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කාමයේ නිස්සරණ හොයාගෙන යන්න කියලා. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ. ආස්වාදයක් තියෙනවා නමුත් ආස්වාදය කෙටි. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ අර කාම ඡන්දයන් කෙරෙන් වළකින්න කියලා අපි ගිහි පින්වතුන්ලාට කියන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ නැටුම් බලන්න, විනෝද වෙන්න, සතුටු වෙන්න. නමුත් සිල් පද පහ ආරක්ෂා කරගෙනයි ඔබ කළ යුත්තේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ සුන්දර දේ බැලීම පිළිබඳ නෙමෙයි ඔබ බලන්නේ සිල් පද පහ ආරක්ෂා කරගෙනද කියන ප්‍රශ්නේ තුල ඔබ සිල් පද පහ ආරක්ෂා කරනන් ඔබ සුන්දර දේ විනෝද වෙන දේ කරන්නේ එතනදී බුදුරජාණන් වහන්සේ ඔබට මුකුත් කියන්නේ නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ ඔය සිල් පද පහ රැකගෙන උනත් ඔබ ලබන ඔය ආස්වාදයේ අනිත්‍ය උදයක් ඔබ සිල් පද පහ රැකගෙන ඔය සුන්දර දේ බැලුවත් ඔය සිල් පද පහ රැකීම තුල සකස් වෙන පිනට වැඩිය ඔබ තුල ලෝභ දේශ මොහයන් එතන සකස් වෙනවා කියන. නමුත් අනතුරෙන් මිදෙනවා සීලය ආරක්ෂා කිරීම තුල. බලවත් අනතුරෙන් මිදෙනවා. ඒ නිසා ගිහි පින්වතුන්ලාට අපිට කියන්න බෑ කාමයන්ගෙන් වැළකීලා ජීවත් වෙන්න කියලා. ඒක කවදාකවත් සිද්ධ වෙන දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කියන්නේ සිල් පද පහ ආරක්ෂා කරගෙන කාමයන් තුල ජීවත් වෙන්න. සතුටු වෙන්න, විනෝද වෙන්න, විනෝදකමන් යන්න. සිල් පද පහ ආරක්ෂා කරන්න ඕනේ. සීලෙන් තොරව ඔබ ලබන්නා වූ ආස්වාදය ඔබ ආස්වාදේ නාමයෙන් ලබන්නා වූ දුකක්මයි. එතනයි බුදුරයන් වහන්සේ අපිව පිහිටන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ වෙසක් දවසේ වෙසක් බලන්න යන්න. ඒ තුලින් අර බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගන්න. නමුත් ඔබ සිල්පද බිදෙන ආකාරයෙන්, ඒ කියන්නේ වචනෙන් කරන්නා වූ, කයෙන් කරන්නා වූ, මනසින් වෙන්නා වූ අකුසල් සිදුවෙන ආකාරයෙන් ඔබ වෙසක් බලන්න ගියොත් නම් ඒ වෙසක් බලන්නේ යෑම ඔබ ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන්නා වූ හිංසාවක් වෙනවා. ඒක අපිට කාටවත් තේරෙන්නේ නැහැ. සද්ධාවෙන් වෙසක් බලන්න යන පින්වතුන්ලාට යම් පිරිසක් වැරදි ආකාරයෙන් හැසිරෙනවා නම් ඒගොල්ලන්ගේ සද්ධාව බිඳෙන ආකාරයෙන් හැසිරෙනවා නම් ඒ සෑම හැසිරීමක්ම නොවන ධර්ම විනයට කරන්නා වූ හිංසාවක් බවට පත් වෙනවා.